ඔබතුමා පැමිණි අද පැමිණි මගේ මම විනිසුරුවන් සහ නීතිච්ච මහත්තුරුන් ගැන ගෞරවනීය විනිසුරුවන් ගැන මංක සමහර විනිසුරුවන් ගැන මං කරපු ප්‍රකාශය ගැන නඩුව තිබුණා. ඒක හෙට 11:30ට කල් ගියා. රූම් නම්බර් 403 එකෙම 11:30ට හෙට කරනවා. දැන් ඔබතුමා අධිකරණයට අපහාස කරා කියලා නඩුවක් දැම්මනේ පුද්ගලෙක්. ඒ පුද්ගලයාගේ පුතා නැති වුණා නේද ඊයේ වෙඩි පහරක. මම කනගාටු වෙනවා ඒ ගැන. ඇත්තටම මේ මට නඩුව දැම්ම පුද්ගලයා තමයි සුනිල් පෙරේරා මහත්තයා කියලා. කෙනෙක් ඒ පුද්ගලයා විජේදාස රාජපක්ෂ මහත්මයාගේ ගෝලෙක් කියලා තමයි ආරංචි වුණේ. ඉතින් ඒ පුද්ගලයාගේ පුතා වෙඩි තබා ඝාතනය කරලා තිබුණා කියලා මම දැක්කා ඊයේ මාධ්‍ය හරහා දැක්කා. සුනිල් පෙරේරාගේ පුතා. ඒක මමත් දැක්කේ මාධ්‍ය හරහා තමයි. ඉතින් මට නඩුව දාපු අනිත් පුද්ගලයා තමයි මාගල්කන්තේ සුදන්ත හිමි. උන්වහන්සේ නම් මායික මිත්‍රයයි උන්වහන්සේ අපේ දන්නාඳුරුණා හිතවත්. උන්වහන්සේගෙන් මට විවිධ පැතිවලින් ආරංචි වුණා. මේක මායික කේන්ති ගිහිල්ලා මේ විජේදාස රාජපක්ෂ මහත්තයාගේ උමනාව පිට ඔහු මගේ මුත්‍රයෙක් අර කියපු කතාවට කේන්ති ගිහිල්ලා තමයි මේ නඩුව දැම්මේ. මම උසාවියට අපහාස කළා කියලා. මම උසාවියට අපහාස කළෙත් නැහැ. ස්වාමින් වහන්සේට අපහාස කළෙත් නැහැ. මම ගරුතර මහා සංඝරත්නයට අපහාස කළෙත් නැහැ. මගේ 14(1)(a) කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීතියක් අනුව අයිතියක් අනුව ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් කතා කිරීමේ නිදහස අනුව මම මගේ කතාව කියලා තියෙනවා. ඒක ඒ කතාවේ බොහොම පැහැදිලිව මම කිව්වා. තරතුර මහා සංඝරත්නය ගැන කියද්දි ලේ ඉල්ලන කෑ ගහන සමහර ස්වාමීන් වහන්සේලා කියන එක. ලේ ඉල්ලන කෑ ගහන සමහර ස්වාමීන් වහන්සේලාගේ 90%ක් කියලා. ඉතින් ලේ ඉල්ලන කෑ ගහන ස්වාමීන් වහන්සේලා අපේ රටේ කවුරුත් දන්නවා. ඒ අය ඉන්නේ 15ක් 20ක් වගේ කණ්ඩායම. 20ක් ගත්තත් එතන 90%ක් කියන්නේ 18ක් විතර. ඉතින් ඒකට තොප්පිය දාගන්න ඕනේ අනිත් අය. ඒ අයට කිව්ව කතාවක් නෙමෙයි. මේ කිව්වේ කඩගිනි තියන්න කියන ජාතිවාදී අවසන මරමු කොටමු ගහමු වෙඩි තියමු මේ අපිට ලේ ඕන ජීවිත ඕන කියන කට්ටිය ගැන විතරයි මම කිව්වේ. ඒක කිව්වේ සමස්ත ජනතාව වෙනුවෙන්. අනිත් එක පහුගිය ටිකේ මේ මාධ්‍ය ගැන හරි දුකයි. කවුරුත් දැම්මේ නැහැ. අපේ ගෙදරටම ආවා අහිංසක පොඩි හාමුදුරුවෝ දෙන්නේ. ඒ දෙදෙනා දැන් ලේඩි රිජ්වේ එකේ ඉන්නවා. නිවාසික ආගාරෝ ඉන්නවා. ඇඩ්මිට් කරලා ඉන්නවා. ඉතින් ඒ දෙදෙනාවම අහිංසක දරුවෝ දෙන්නාම දූෂණය කරලා. වැවල සීල රත්න හාමුදුරුවෝ. කවි බණ හාමුදුරුවෝ. ඉතින් මේ ළමයි දෙන්නෙක් කුඩා දරුවන් දෙදෙනෙක් පොඩි හාමුදුරුවෝ දෙන්නෙක් ඒ වගේ දෙයක් ඇවිල්ලා කිව්වම ඒක විශාල සාක්ෂියක්. මං ඊට පස්සේ ඒ දෙන්නව මරදානේ මේ ළමා හා කාන්තා කාර්යංශයට ඇව්වා. ඒ පැමිණිල්ල දාලා ඉවරයි. ඊට පස්සේ මම IG කතා කළා. පොලිස්පති වික්‍රමරත්න මහත්තයට කතා කළා. තව වෙනතුරු ප්‍රශ්න කිරීමක්වත් නැහැ. මොකද්ද දන්නේ පිටිපස්ස තියෙන දේශපාලන හස්තය. මේ දරුවන් දෙන්නම දූෂණය කරලා හිරියර කරලා ඇඟේ තුවාල තියෙනවා. මේ අය අපේ ගෙදරට ඇවිල්ලා කිව්වා. එහෙම තියෙද්දි තාම ප්‍රශ්න කිරීමකට තරන්නේ නැහැ. ඉතින් කවුද මේ පාලින් මේ පිටිපස්ස තියෙන දේශපාලන හස්තය කියලා හොයන්න ඕන. ඉතින් මම පෙනී හිටියේ සමස්ත විඳිතයන් වෙනුවෙන්. ඒ කියන්නේ මේ පුංචි හාමුදුරුවෝ කොහෙ යන්නද? සමහරු මගෙන් අහනවා ඇයි මෙච්චර පොලිසිතියෙද්දි ළමා හා කාන්තා කාර්යාංශ තියෙද්දි එතකොට මේ තවත් වගකීතු තැන් තියෙද්දි රංජන රාමනායක හොයන් එන්නේ ඇයි මේ පුංචි හාමුදුරුවෝ කියලා. මං ඇහුවා උන්වහන්සේලාගෙන් ඇයි මේ හොයන් එන්නේ කියලා. ඇයි යන්නේ නැත්තේ අනිත් ස්වාමින්වහන්සේලා ගාවට කියලා. එතකොට කිව්වා අපි විශ්වාස කරන්නේ රංජන අයියව. මොකද ඔබතුමාට මොන හරි දුන්නොත් ඒක කෙරවලට වෙනකන් යනවා. විශ්වාසයි. අපි කොහොමද අපිව දූෂණය කරපු අය ළඟට යුක්ති හොයාගෙන යන්නේ කියලා. මම කිව්වේ මේ සමස්ත මහා සංඝරත්නය ගැන නෙමෙයි. ඒ කියන්නේ උපසම්පදාවට නුවර ගිය අවස්ථාවේ මේ දරුවව දූෂණය කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ බෞද්ධ බහුතර ජනතාව මායක තරහ වෙන්න එපා. කතෝලික බහුතර ජනතාව මායක තරහ වෙන්න එපා. ඉස්ලාම් බහුතර ජනතාව මායක තරහ වෙන්න එපා. මේ ආගම් 3-4න්ම මේක අඩු වැඩි වශයෙන් වෙනවා. මේක වැඩියෙන්ම පේන්නේ සිංහල බෞද්ධ 74%ක් ඉඳලා වැඩිපුර ස්ථාන වැඩි, වැඩිපුර එහි නියෝජිතයන් වැඩි. එහිඳ වැඩිපුර පේනවා මේක. නැතුව මේ එක ආගමකට ඉලක්ක කරලා නෙමෙයි මම මේ කළේ. මම මේ පෙනී හිටියේ සමස්ත මේ පල්ලිවල, පන්සල්වල, කෝවිල්වල, දේවාලවල වැඩ කරන හඬක් නැති අහිංසක පුංචි ළමයි වෙනුවෙන්. ඒ ළමයිගේ වයස 4-5 මා ළඟට ආපු කෙනාගේ නම 9-12. එතකොට මම කියනවා මේ අහිංසක දරුවන්ට දරුවන්ව කවදාවත් මේ වගේ පල්ලි පන්සල් වලට
කුඩා කාලෙ දෙන්න පයි කියලා මම යෝජනා කරනවා. මේ ළමයි ඉන්න ඕනෙලා අම්මගේ ඇකේ කිරිබොන වයස. ඒ කිරිබොන වයසේ අවුරුදු 4-5 ලරුවන්ව මෙහෙම දුන්නම මේ අයට මේ වගේ අපරාධ වෙනවා. එහෙනම් මම කියනවා මේ ඒජ් ලිමිට් එක, මේ වයස සීමාව දැනුම් තීරණ වයසක් ඉන්න. අඩු ගන්න අවුරුදු 10-15 වෙන්නවත් වැඩි කළොත් හොඳයි. එතකොට ඒ අයට පුළුවන් තමුන්ව දූෂණය කරන්න එන ආගමික නියෝජිතයට පොල්ලකින් ගහන්න. අවුරුදු 4කට ඉස්සෙල්ලා කළුතර පැත්තක තමුන්ව දූෂණය කරන්න ආපු හිමිනමකට පොල්ලෙන් ගහලා මැරුවා. මරණයටපත් වුණා. ඉතින් මේ මේ මේක අද බොහෝ පොලිසිවල තියෙනවා, බොහෝ උසාවිවල, හැම දිස්ත්‍රික්කෙම, හැම පළාත් මේ 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 පළාත්වලම තියෙනවා මේක. ඉතින් මේක බොරුවක් නෙමේ. මම ඒක ඔප්පු කළා. මම මෙච්චරකල් කිව්ව හැම දෙයක්ම මේ වනතුරු ඔප්පු වෙලා තියෙනවා. එකක්වත් වැරදිලා නැහැ. දැනට ඉස්සරහට වැරදි දන්නේ නැහැ. කොකේන් ගහන මේ මේ මැති ඇමතිවරු මන්ත්‍රීලා ගැන මම කිව්වා. ඒකට කවුරුත් පරීක්ෂණයට ආවේ නැහැ. අපි දෙන්නෙක් කාවේ බුද්ධික පතිරණයිමයි. අපි ඔප්පු කළා මැද පෙරදිග දේවල්, පස් වැලි කපන පරිසර විනාශ කරන දේවල්. එතකොට මේ පහුගේ ඒඩ්ස් හැදුණු දරුවන් ගැන, මේ සිළු දෙනා ගැන මම කතා කරපු එකක්වත් දැනට වැරදිලා නැහැ. මේකත් මම වරදින්න බලාගෙන නෙමෙයි මම පටන් ගත්තේ. මේ ගැන සාක්ෂි වීඩියෝ ඔය මට කෑ ගහලා බයින අයගේ, ඒවා මට ඒ අයගේ ළඟම ඉන්න හිතන්න නැති ඒගොල්ලන්ගේ උපාසක මහත්තුරු, දායක මහත්තුරු මට වීඩියෝ මගින් එවලා තියෙනවා. ෆේස්බුක්, වට්ස්ඇප් මගේ මේ එවලා තියෙනවා. කවුරු හරි විවාදයකට එනවනම්, ඕනම කෙනෙක් එන්න විවාදයකට, මම ඒවා සාක්ෂි සහතික බී වාර්තා ෆෝන් කොන්වර්සේෂන් එක මම පෙන්නන්නම්. මේ සියලුම දේවල් මම මහානායක හිමිවරුන්ට, තස්ගිරිය මහානායක හිමිවරුන් සහ ඒ කාරක සභාවටම ගිහිල්ලා පෙන්නුවා. මෙතන තියෙන භයානකම තත්ත්වය තමයි ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෙලා හිටිය අවුරුදු 7ක් හිටිය ડોක්ටර් නිමල් එදිරිසිංහ මහත්තයා, එයාගේ ෆේස්බුක් සටහනක දාලා තිබුණා එයා HIV හැදුන පුංචි සාමනීර පුංචි හාමුදුරුව 7කට බේත් කරනවා කියලා. ඉතින් මේක භයානක තත්ත්වයක්. ඒ හින්දා මට තව තවත් තොරතුරු එවන්න 077-36-24-92-4 නම්බරේ තියෙනවා. මාදිවල මගේ තමුන්නාසල දුන්නගේ A5 මන්ත්‍රී නිවාස මාදිවල කෝට්ටේ, එතනට ඇවිල්ලා දෙන්න. අර නිර්භීත අර පුංචි හාමුදුරු වගේ නිර්භීතව ඇවිල්ලා දෙන්න. අපි මේ අයව කොටු කරගමු. ඒ අය මේ දූෂකයෝ පල්ලිය පාද වෙන්න පුළුවන්, මේ දූෂකයෝ පන්සලේ ස්වාමින්වහන්ස වෙන්න පුළුවන්, මේ දූෂකයෝ කෝවිලේ කපුව වෙන්න පුළුවන්, මේ දූෂකයෝ දූෂකයා පල්ලියේ ලෙබ්බෙ වෙන්න පුළුවන්. ඒ ලෙබ්බෙ වුණත් කෝවිල වුණත් ලබ්බෙට තිබ්බත් තමයි පුහුලට පියන්නේ. ඒ හින්දා මේ අයට බය වෙන්න ඕනේ නැහැ අපි. මොකද මම කියන්නේ මේ මේක කාගම ශ්‍රීනන්ද ස්වාමින්වහන්සේ කිව්වා මේ ලංකාව විනාශ කළේ පාලකෝ සහ පූජකයෝ කියලා. පාලකෝ කියන්නේ කවුද? අපි. ඒත් අපි සම්බන්ධයි මේකට. මෙච්චරකල් නිහඬව ඉන්න එකට මාත් සම්බන්ධයි. මේව දැකදක නිහඬ විටියකට. පාලකෝ සහ පූජකයෝ කියන්නේ කවුද මල්ලි? මල්ලි ඕගොල්ලෝ මේ සියලු දෙනාගෙන් පිම්බත් කන කට්ටිය. මේ දෙගොල්ලොන් පිම්බත් නෙකන්නේ. පාලකෝ පිම්බත් කන්නේ. පෙට්‍රල් ටික ගහන්නේ, වාහන, කාර්යාල, ගෙවල්, පඩි අවුරුදු 5කින් පස්සේ විශ්‍රාම වැටුප් පම්මෙන එකම ජොබ් එක දේශපාලනේ. එතකොට පාලකයොත් පිම්බත් කන්නේ, පූජකයොත් පිම්බත් කන්නේ. මේ පිම්බත් කකා මුම් මොනවද කරන්නේ? තමුන්ට පිම්බත් ගෙනත් දෙන අයගේ දරුවන්ව දූෂණය කරනවා. ඒකට හඬක් නැගිය යුතු නේද? මම හිතන්නේ සියලු දෙනා එකග වෙයි. එහින්දා මේ පිම්බත් කන දෙක කොටාශය තමයි පාලකයෝ සහ පූජකයෝ අපිත් ඇතුළුව. එහින්දා මේ අයට විරුද්ධව බදු ගෙවන, පිම්බත් උන්ට දෙන සියලු ජනතාව එක්කහු වෙන්න ඕනේ. එක්කහු වෙලා අපි මේ සටන දියත් කරමු. වෙන රටවල නම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ රෝමේ මේ වගේ දෙයක් වෙලා පාප්තුමාගේ හිටියා කවුද? ට්‍රෙෂර භාණ්ඩාගාරික කවුද? ජෝර්ජ් පිල්ස් කාදිනල්වරයා. අද මල්ලි මෙල්බන් වල හිරගේ ඉන්නවා ළමයි 15ක් දූෂණය කරලා. පාප් වංශයක හැංගුවේ නැහැ. නමුත් අපේ ආගමික නායකයෝ කියනවා මට මේවා කතා කරන්න එපාලු. මන් දන්නේ මොකද කියලා. පාප් වංශේ ඒක හෙලිදරව් කළා. පාප් වංශේ තමුන්ගේ භාණ්ඩාගාරිකව ඇල්ලුවා. දාලා හිරෙත් දැම්මා. පාප් වංශේ පහුගිය ටිකේ මේ වගේ ළමා අපචාර කරපු දරුවන්ට ඩොලර් බිලියන 3ක් වන්දි ගෙව්වා. ඒ කියන්නේ පිළි අරගෙන වන්දිත් ගෙව්වා. අපේ ආගමික නායකයෝ කියනවා රංජන් බුරු කියන්නේ රංජන් ගැන ලැජ්ජ වෙනවා,
ලැජ්ජවෙන්න ඕනේ කවුද? මේවා කරන, මේවා හංගන් ඉන්න, මේවා වහන ඒ අය ලැජ්ජ වෙන්න ඕනේ. මං ලැජ්ජ වෙන්න මම යා මේව කළේ? මම මේව හෙළිදරව් කළේ. අපිට මේ ගෑනු ළමයි යාළු වෙන්න පුළුවන්. අපි ගිහියෝනේ. අපි පැවිද්දෝ නෙමෙයි. නමුත් පිම්බත් කණ අයට එහෙම කරන්න බෑ. පිම්බත් කණ අය ලෝකෙට පරමාදර්ශයක් වෙන්න ඕනේ. ලෝකෙට ආදර්ශයක් වෙන්න ඕනේ. එහෙනම් අඩු ගන්න මේ ඇයට එක්කෝ බඳින්න අවසර දෙන්න. ඉවරයින වැඩි. විවාහ වෙන්න අවසර දෙන්න. එතකොට අපි කුඩා ළමයි බේරෙයි. අපි අහිංසක කුඩා මේ දරුවන් බේරෙයි. ඒකයි මට කියන්න තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා අපේ රටේ මුස්ලිම් කුඩා දරියන් විවාහ වෙනවා. එතකොට මේකත් ඉතින් එහෙම බැලුවොත් මේ දූෂණය මල්ලි හරියට හරි බොහොම ස්තුතියි ප්‍රශ්න ඇහුවට. මම ඉන්නවා women and gender කාන්තා හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික කාරක සභාවේ රූම් නම්බර් 7 එකේ පෙරේදා තිබුණා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ කමිටිය. ඒ කමිටියේදී බොහෝම පැහැදිලිව ඒ ලිපි එකට ගෙනවද දන්නේ නැහැ නේද? women and gender එකේ ඒකේ තියෙනවා පැහැදිලිව. මල්ලි හොඳ ප්‍රශ්නයක් ඔයා මතු කළේ. මල්ලි මුස්ලිම් සමහර දේවස්ථානවල පුංචි ළමයිගේ මාස 4-5 ළමයිගේ ඉඳලා මාස අවුරුදු 2 ළමයිගේ මේක වැරදියට දාන්න එපා කරුණා කරලා. මේක නමුත් සෞඛ්‍ය විද්‍යාව, අපි ලිංගික විද්‍යාව ගැන දැනුවත් වෙන්න ඕනේ. බගමනිය ක්ලිටෝරිස් එක බ්ලේඩ් තලයකින් කපනවා. ඒ රිදුරු බින්දිය වැටෙන්න ඔවුන්ට ජීවිතාන්තය දක්වා සුරතාන්තයක් නැහැ. ඇයි එහෙම කරන්නේ? ඔවුන්ගේ ඩියුටිය පුරුෂයා විසින් දිගටම සන්තෝෂයක් නැතුව උනොත් ෆෙඩප් වෙනවා. දිගටම ළමයි හදන මැෂින් එකක් විදිහට පාවිච්චි කරනවා. මේකට විරුද්ධව මේ අයගේ අපි ලොකු හඬක් ළඟද්දි ඒකේ ඉන්නේ චයා මේ සභාපතිනේ තමයි තුසිතා විජේවර්ධන ડોක්ටර්. මේ දරුවන් වෙනුවෙන් හඬක් නගද්දි මේකට විරුද්ධව මුස්ලිම් කාන්තාව 4 දෙනෙක් ආවා. ඇවිල්ලා ඒ අයකට පක්ෂව. ඉතින් මම කියන්නේ මුස්ලිම් ජනතාවත් මේකට මම සහයෝගය බලාපොරොත්තු වෙනවා. මේ අහිංසක කුඩා දරුවන්ගේ ඒ ක්ලිටෝරිස් එක බගමනිය කපන එක වැරදි. ඒක තිරසන් වැඩක්. ඒක සමහර සවුත් අප්‍රිකානු රටවල වුණා, ලංකාවෙත් වෙනවා. අන්න ඒකයි මම කියන්නේ මේක එක ආගමකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මේක මුස්ලිම් ආගමේ, කතෝලික ආගමේ, බෞද්ධ ආගමේ සහ අනිකුත් ආගම්වල අඩු වැඩි වශයෙන් මේ ළමා අපරාධ වෙනවා. ඔබ කියන එක හරි. මේක මේ ප්‍රශ්නේ අපි ඉදිරියට මම ගේන මාළගේක වාර්තා තියෙනවා, ෆොටෝස් තියෙනවා, සියලුම දේවල් තියෙනවා. මම ඉදිරියට ඒකත් කරලියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද ඉවත් වෙච්ච මුස්ලිම් ඇමතිවරු ඇමරිකන් දූර බාර ගන්න නියමිතයි. මම මේ ගැන මං හිතන්නේ මුලින්ම කිව්වා. මම කිව්වා ඒගොල්ලෝ අනිවාර්යෙන් බාර ගන්නවා කියලා. මම යනාවකිය ඒක මුලින්ම කිව්වා. මම හිතා දෙන්නෙක් බාරගත්තා. හලීම් මැතුමයි කබීර් හෂීම් මැතුමයි බාරගත්තා. අනිත් අය බාර ගන්නවා කියලා මම දැක්ක මාධ්‍ය හරහා මම දැක්ක. ඒ වුණාට ඒක අපද විපස්සනේ තාම චෝදනා එල්ල කරනවා නේද? මේ අන්තවාදී මුස්ලිම් දේරුන්ට චාර්ජි සහිත ඔවුන් කරුණු ඉදිරිපත් කරා, ඉදිරිපත් කළ රීති ඔවුන් නිදොස්සලා නැවත අමුදිකම් බාර ගන්නවා කියලා. ඔව් මම නම් කියන්නේ දැන් අපේ මේක මම දන්නේ නැහැ කොයි විදිහට බාර ගන්නේද කියලා. නමුත් මම හැමදාම තිත් ඇත්ත කතා කළේ. මුස්ලිම් යම් සමහර නායකයෝ කියනවා නම් මේ වගේ දෙයක් මෙච්චර වෙනකන් අපි දන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ නායකයෝ නෙමෙයි. නායකෙක් දැනගන්න එපෑයි පල්ස් නාඩි දැනගන්න එපෑයි. තරුණයෝ මෙච්චර දුරට ආයුධ අරගෙන පුපුර ගන්න එනවා කියලා පණිවිඩේ නායකයෝ දන්නේ නැත්නම් ඒගොල්ලෝ නායකයෝ නෙමෙයි. ඒගොල්ලෝ සැබෑ නායකයෝ නම් ඒගොල්ලෝ මේ සංවේදීතාව තියෙන්න ඕන. ඉතින් මම හිතන්නේ සියලුම නායකයන්ට නෙමෙයි මම මේ චෝදනාව කරන්නේ. මම හිතන්නේ සියලුම නායකයෝ කියලා. මම හිතන්නේ සමහර නායකයෝ මේ ගැන දන්නවා මල්ලි. ඒක නොදන්නවා කියලා කියනවා නම් එක්කෝ ඒ නායකයෝ නෙමෙයි, නැත්නම් ඒගොල්ලෝ ඒ තරුණියක නෙගෝෂিয়েට් කරලා නැහැ, සාකච්ඡා කරලා නැහැ. එහෙනම් මොකක් හරි අවුලක් තියෙනවා. මගේ බැලූ බැල්මට මගේ මතය මම කියන්නේ පාස්කු ප්‍රහාරය, ඒ කියන්නේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය යම් දැනගෙන හිටියයි කියලා තමයි මට කියන්න පුළුවන්. මොකද මම අන්තිමට වග කියන්නේ ජනතාවට. මට ඡන්දෙ දුන්නු ජනතාවට. මම ඡන්දෙ බලාගෙන බොරු කියන්නේ නැහැ. මම ඡන්දෙ මේ ඡන්ද මේක 176ක් බෞද්ධ, මේ ලක්ෂ 21ක් මේ මුස්ලිම් ඉන්නවා. එහෙම කියලා නම් බොරු කියන්න බෑ. මොකද බෞද්ධ
බුදුරාන් වහන්සේ කියලා තියෙන මුසාවාදා වේරමණී සික්ඛාපදම් සමාදියා. ඔකේන ගහන මෙතුරු ගැන ඒක උදේ බෞද්ධ නායකයන් ගැන උතුමාට තොරතුරු මේ සම්බන්ධයෙන් උතුමාට තොරතුරු ලැබුණේ. අන්න ඒකනම් මහා ඒ අතර ප්‍රශ්නයක්. මොකද මගේ PSO මහත්තයා මෙතන ඇති. එතකොට ඒ සියලු දෙනා මේක විශ්වාස කළේ නැහැ. එයාට ලියුම හම්බ වුණා තිබුණේ 4 වෙනිදා. ඊට පස්සේ 9 වෙනිදා ෆැක්ස් එක ආවා. 11 වෙනිදා ඇවිද්දි සියලුම දෙනාට ඇවිල්ලා තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාත් ඇවිල්ලා තිබුණා. එතුමම මට පාර්ලිමේන්තුව කියනවා කිව්වා මට රංජන් මගේ PSO මහත්තයා ලියුම සාක්කුවේ දාගෙන නුවරළි නිවාඩුවකට ගියා කියලා. නාමල් කිව්වා රංජන අයියා මේ මගේ PSOත් මේක තියාගෙන හිටියා මම දන්නේ නැතුව මගේ අම්මවත් කොච්චිකඩේ පල්ලි එදා හයමාරේ පූජාවට යවුවා කියලා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් ගණන් ගත්තේ නැහැ. බොහෝ දෙනෙක් දැනගෙනත් මේක වෙයි කියලා හිතුවේ නැහැ. හරින් නැමතුමාගේ තාත්තා කිව්වයි කිව්වා මනෝ ගණේෂන් මහත්තයාගේ කිව්වා මොනවද කිව්වේ දවස් 10කට ඉස්සලා දන්නවා කිව්වා. ඒ වගේ මං හිතන්නේ 225ටම හම්බෙලා තිබුණා ලියුම ඒගොල්ලන්ගේ ආරක්ෂක නිලධාරීන්ට. නමුත් සමහර ආරක්ෂක නිලධාරීන් ඒක තැකීමකට ගන්න නැතුව දෙන්න නැතුව හිටියා කියලා තමයි කියන්නේ. කවුද පොලිස්පතිතුමා කියනවා කිව්වයි කියලා. ඊට පස්සේ අද ඊ රවි සෙනවිරත්න මහත්මයා CID එකේ කිව්ව පොලිස්පතිතුමාට කිව්වයි කියලා. ඉතින් අපි දන්නේ මේක අහන එක මේවට කොමිසම් තියන එක තීරීම්කාරක ස්වභාවයක් තියලා මේවා එළියට එන එකට මම කැමති. මම හිතන්නේ අනිවාර්යයෙන්ම දැන් මාධ්‍යත් තීරීම්කාරක ස්වභාවය යන හින්දා මම හිතන්නේ මේක හරියටම නිග්ලෙක්ට් කරපු අය දැනගෙන නොකිව්ව අය සියලු දෙනාට කිරේට යන්න වෙයි. කිරේට ගිහිලා මදි. මේගොල්ලගේ දේපළ රාජසන්තය කරන්න ඕනේ. මේක මහා අපරාධයක්. 250ක් 300ක් අතර ගණක් නැති වෙලා තිනවා ආබාධිත වෙලා තියෙනවා. දැන් ඉදිරියේදී ජනාධිපතිවරණයක් කියන එතකොට ඉස්සජාතික පෙරමුණේ නායකයෝ ගණනාව බිහි වෙලා තියෙනවා. ඔබතුමාගේ සාකච්ඡා නායකයා. මම ඉතින් පක්ෂකින් අපේක්ෂකයක් අපි ඉන්න ඕන. ඉතින් මම කැමති වුණත් අකමැති වුණත් අපිට ඉතින් පක්ෂ කියන නායකයාට අපි වේදිකාව ගිහිල්ලා කතා කරලා ඔහු නායක ඒක තමයි පක්ෂයේ නීතිය. ඉතින් මම දන්නේ මේ නායකයෙකු වෙනින් පිණි. නෑ ඉතින් මෙහෙමනේ අපි හිතමු දැන් අපිට එහෙම පහුගිය ටිකේම වැරදුන අවස්ථා තියෙනවානේ ලෝකේ. අපි කිමු දැන් කාක්කගේ පැටියා කළු වුණාට කාක්ක පිළිගන්න එපා ඒ පැටියා කියලා. ඉතින් ඒ වගේ අපි පක්ෂකෙද්දි අපේ සමහර යම් යම් නායක ලෙවල් එකේ ඉන්න අයගේ වැරදි අඩුපාඩු අපි දකිනවා. නමුත් පක්ෂවල තියෙන ප්‍රශ්නේක තමයි. දැන් වැරදි අඩුපාඩු දැනගත්තත් මගේ සීමාවෙන් නම් මම ගොඩක් ප්‍රශ්න දාලා තිනවා. ඒවට ෆයිට් කරලා දිනවා. නමුත් මේ අපිට තින් පක්ෂ නායක කරන කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් නම් කරන අයව අපි ජනාධිපති කරන්න අගමැති කරන්න අපි බැදී ඉන්නවා. ජයග්‍රහණය ගැන විශ්වාසයක් තියෙනවද? මම හිතන්නේ දානිකුත් නායකයෙක් එක්ක සංසන්දනය කරද්දී අපේ නායකයෝ දැ සංසන්දනය කරන්නේ අපේ මේ ඉන්න නායකයෝ එක්කෙනෙක්වත් මට හොඳ නෑ. මේක නායකෙක්වත් ඉම්රාන් ඛාන්ලා නෙමෙයි මල්ලි. ඉම්රාන් ඛාන් තමයි මල්ලි තමුන් බලයට ආපු ගමන් හිටපු අගමැති නජීබ්ව හිරේ දැම්මේ. දැන් නජීබ් බිල්ලනවා නජීබ්ට තිබුණු නජීබ් අගමැති වෙලා ඉද්දි තිබුණේ ෆැක්ටරි 11යි. ෆැක්ටරි 11 එයා බලයට ආවසපට ෆැක්ටරි 21ක් වුණා. දැන් නජීබ් ඉල්ලනවා එයාට සිංගප්පූරු ගිහිලා බේත් ගන්න අවසර. ඉම්රාන් ඛාන් කියනවා තමුසේ හොරෙක් තමුසෙව පිටරට අරින්නේ මෙහි ඉඳන් බේත් ගන්න කියලා කියනවා. එහෙම නායකයෙකු එක්කෙනෙක්වත් මේ ජනාධිපති අපේක්ෂා ලිස්ට් එකේ නෑ මල්ලි. මේ අය ඔය කියන සේරමල්ලක්ක යාළුවයි. ඒගොල්ලෝ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කිව්වා ඒ කාලේ ජනාධිපති නිවෙන්න ඉස්සෙල්ලා මම ගෝල් ෆේස් එකට ඇවිල්ලා දූෂකයන්ව පට්ට ගහනවා එහි ඉඳන් පට්ට ගහලා එල්ලනවා කියලා කිව්වා. එල්ලපු කෙනෙක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා ජනවාරි 8ට ඉස්සෙල්ලා වේදිකාවේ මම රෑ 12ට එයාපෝට් වහලා හොරු වල්ලනවා කියලා. එහෙම වුණේ නැහැ මල්ලි. අඩු යුනයි. අපේ පක්ෂ නායකයත් ඒකම කිව්වා. නමුත් වුණේ නැහැනේ මල්ලි. ඉතින් මම හිතන්නේ ඔය දැන් අපේක්ෂකෝ කීප දෙනෙක් ඉන්නවනේ ඒ එක්කෙනෙක්වත් හොරු වල්ලන එකක් නැහැ මල්ලි. හොරුන්ට දඬුවම් දෙන එකක් නැහැ මල්ලි. මේක වාර්තා වෙන්න මම කියන්නේ. මොකද මට ඊළඟට ස්ටේජ් එකේ කතා කරන්න ඉඩ තියලා මම කියන්නේ. මේ අය මල්ලි හොරු වල්ලන්නේ නැහැ මල්ලි. මේ අය එකිනෙකාට යාළුයි. මේ අය රට සංවර්ධනය කරයි ඒ වගේ දේවල් කරයි. නමුත් මල්ලි ලංකාවේ ඉතිහාසයේ එහෙම හොරු ඇල්ලිල්ලක් වුණේ නැහැ මල්ලි. බණ්ඩාරනායක මහත්තය විතරයි හොරු ඇල්ලුවේ. බණ්ඩාරනායක මහත්තයා 6 දෙනෙක් වැව්වා. මරික්කාර් ඒ වගේ කීප දෙනෙක් මොහොමඩ වගේ කීප දෙනෙක්ව කැබිනට් ඇමතිවරු 6 දෙනෙක්ගේ ප්‍රජායිති අහෝසි කළා. එහෙම කරා කියලා හාමුදුරුවෝ කෙනෙක් මෙවිල්ලා විමලා විජේවර්ධනෙක් එකතු වෙලා
එතුමාව ගේසර අමරලා දැම්ම ගේ ඇතුළේ කවුද බුද්ධ රකිතයි සෝමාරාමයි ඒත් හාමුදුරු කෙනෙක් ඉතිං ඊට පස්සේ උන්වහන්සේ මංගිතන්නේ ආගමටාව ඒකාල හිරේ හිටිය ෆාද මැතිවුස් කතෝලික ෆාද කෙනෙක් ආගමට ඇවිල්ලු අවට පස්සම ඉල්ල මැරුණ කියල මට චන්දරත්න මේ එකෝඩින්ට මැතිවස් කියන ෆිල්ම් එකේ අධ්‍යක්ෂකර ඇකිවවා ඉති මම හිතන්නේ ඉන්න ජනාධිපති අපේක්ෂක කවදාවත් මංහිතන්නේ මල්ලි මේ ඉන්න අය මංහිතන්නේ හොරු අල්ලන එකක් නෑ මල්ලි සමහරයට හොරගංගන චෝදනත් තියෙනවානේ ඒන්න හොරු අල්ලන එකන්න හොරු එක යාලු වගේ ඔසිගොරය නේද මැරුවේ ඕසිගොරය කියන පුද්ගල නේද මැරුවේ සෝමාරාම හමුදුරුව නෙමෙයි නේද ඒ මල්ලි කතා කීපයක් ගිය කුමන්ත්‍රණ කීපයක් ඔසිගොරය කුමන්ත්‍රණ කළා කියලා කියනවා ඊට පස්සේ අර තාප්පෙන් පැනලා ගිහලා වාහනේ පැනලා ගියා කියලා කියනවා නමුත් වෙඩි තැබීම කරේ සෝමාරාමයි බුද්ධ රක්කිතයි කියලා එතනත් උනේ මල්ලි ඒ කාලිටි හාමුදුරුව විමලා විජේවර්ධන එක්ක නැව් ඩීල්යක් ගන්න එතනත් සල්ලි එතනත් තියෙන සල්ලි මේ මුදලට තමයි කෑදර සල්ලි වලට තමයි කලේ තමුකු තහන දිනවද මුකු තහන දිනව මොහන් හරි මම විතරයි දිගටම කියන් යන්නේ වෙන අය යන ගමන්න කියන්නේ මම ඉඳලා කියනවා yes hi what happened to your inquiry today it postponed to tomorrow 11:30 the buddhist place buddhist place is a long story hard to explain no yeah. You must say no they are more corrupt than now they are more corrupted than yeah priests are more corrupted than politicians no us. Yeah so, us now you tell them yeah huh? Yeah you are right come here sir no tell them yeah Kalani high priest yeah Kalani high priest has a son yeah no. Oh, has a son yeah he's no. Married yeah no he is not married yeah I'm not married has a son who runs the show in Kalani yeah exactly right? What's the name of the priest monk Kulipitiya Samman yeah how the Kalani Hamudrage nama Kulipitiya Sangha nine sangha buddhara kida buddhara kida buddhara kida is the one who killed our former prime minister SWR Bandaranaike so Kalani Mahanayaka innō daruwek innō yeah tapai Kalani Mahanayaka one of the dayakas Yeah, that's true. I heard the same story, and there are so many stories against not only a Buddhist priest, Catholic, and all. All they have been, they have been. Now this one, Dalam Gila Vinayakaran Amal. Yeah. 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 Oh. Dalam Gila Vinayakaran. Atamastane. ආන්ද්‍රියන්ගේ දරුවා ඔව් අර අදම මහාවති වෙලා හිටියේ නේ විශාලාක ගෙඩියක් ඔව් එයා තමයි මංගල්‍යයට දුන්නේ හා හා කියන්නකො එතකොට මම කිව්වා මේ ඇලිගේෂන් එක හරිද මේගොල්ලන්ට හොමෝසෙක්ෂුවල් ඇලිගේෂන් ඔව් හොමෝසෙක්ෂුවල් නේද යා මෝ නෝ මෝ ආ ඔතන ගුමනයි ගුමනයිසි කියන්නේ ඔයාගේ නම රන්ජන් දුන්න යත් රන්ජන් මාත් රන්ජන් ගංගාරාම හම්දුර එක හම්දුර කෙනෙක් ගංගාරාම ඔව් එයාට එතන කාර් ඔක්කොම මියුෂන් එකක් කළා ඔව් ආ ගංගාරාම පොඩි හම්දුර ඔව් පොඩි හම්දුර මේ යාට දම්පි දන්නේ නැහනේ යාට කියන්න ධර්මයෙන් එක දේශනාවක් පටිච්ච සමුප්පාද ගැන කියතයි ඉය දන්නේ නැහැ මොකද්ද පටිච්ච සමුප්පාද කියන්නේ ඔන්න ආ සිරු පෙරව ගත්තට මේගොල්ලෝ දේට මේ විශ්වාස කරයෝ මේ හා අම්තුන් අපේ සංඝයාව අම්තුන් බොහෝ දෙනෙක් විශ්වාස කර ධර්මය දන්නේ නැහැ විනය විනය ගඩු කරන්නේ නැහැ විනය හැම අවස්ථාවෙම කඩ කරනවා හා ඒගොල්ලන්ට යානු ඉන්නවා දරුවෝ ඉන්නවා මේ මහා ලොකු පඬිතුයෝ වගේ රටේ පිළිගත් අයට දරුවෝ ඉන්නවා යානු ඉන්නවා වගකීම් සාගර ලොකුතුමා ඔව් මට මේ කියන්න දායකයෙක් කිව්වයි බෞද්ධ ඔව් යම් දෙයක ඔප්පු කරන්නේ කියලා කියනවා ඔප්පු කරන්නේ කොහොමද ඒවල් තිබි කතවචන මොකද
ඔප්පු කරන්න පුළුවන් නම් ඉතින් මම ඔය ජීවිතය ගැන මට එක පන්සලක කියන්නේ පනම එක පන්සලක 10 කිව්වයි කියලා ඒ ලොකු හම්බුන්ට ගරුවෙක් ඉන්න එයා තමයි පන්සල පාලනය කරන්නේ. ඔය ඔක්කොම බොහෝදෙනෙක් බොහෝ ටික දෙනයි සංඝයා වහන්සේලාගෙන් 180ක් බෞද්ධයෝ නෙමෙයි. අත්තමයි. බෞද්ධයෝ නෙමෙයි. ඉතලා ඒ අර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි ඒක. How can you contact me? 0777 35 22 31. Yeah. Okay, sir, thank you.